לנקר ליבס. איך מורתה, קטה בלאק. ලංකාවේ මේ චිත්‍රපට කර්මාන්තයේ තිබිච්ච අඩුපාඩු රසක් නිසා චිත්‍රපට කලාව බොහෝ දිනකට අපේ සිනමාවෙන් අමතක වෙලා ගිහින් තිබුණේ. ඒ නිසා සිනමා කලාව, සිනමා භාෂාව ඒක ඊට හුඟක් වෙනස්. ඔය අපි දකින හොලිවුඩ්, බොලිවුඩ් සහ ලංකාවේ හැරි අපි දැන් දකින හුඟක් චිත්‍රපට කියන්නේ වෙන ශානරයක්. නමුත් චිත්‍රපටය ආරම්භ වුණේ මෙන්න මෙහෙම භව රූපයක් එක්ක. ඒක මේ යථා රූපේ නොවේ, ඒක යථාර්ථ රූපය. එතකොට ඒ යථාර්ථ රූපය මනුවර්ණ ඉත අපූර්වට සිනමාත්මකව අල්ලගෙන තිබුණා. මේක අයිරණි එකක්, උත්ප්‍රාසයක්, උත්ප්‍රාස චිත්‍රපටයක්. ඒ නිසා මේ චිත්‍රපටයේ යටිපෙළ කියවා ගැනීම තමයි මේ රූපාවලියෙන් දක්වන්නේ. ඒ නිසා මේ කිසිවක් යථාව නොවේ. කලාව යනු යථාව නොවේ, කලාව යනු යථාර්ථයයි කියලා තියෙනවනේ යථාවේ අර්ථය. ඒතර එහෙම ගැඹුරු කියවීමකට ඔහු සිනමාව හරහා ප්‍රේක්ෂකයන් කැඳවනවා. ඒ වගේම මේ පහු කරන අප පහු කරන සමාජය පිළිබඳ තරුණයා තුළ ඇතිවෙන කලකිරීම වෙන්න පුළුවන්, අසුභවාදය වෙන්න පුළුවන්. ඔහු ඒක දකින විදිය මේක තනිකරම සංකේත රූපයක්. එතකොට සිනමාවට අනන්‍ය සංකේත රූපය මේ කතන්දර කලාවෙන් බැහැරට අරගෙන ඒ කතන්දරය තුළට භව රූපයක්, එහෙම නැත්නම් උත්ප්‍රාසයක්, අයිරණියක් ඇතුළත් කරලා ඒ අයිරණිය සිනමාත්මකව පරිපාලනය කරන එක, මුල සිට අග දක්වා ඒ සිනමාත්මකව පරිපාලනය කරන එක ලේසි පාසු දැන් නෙමෙයි. අප මෙහෙම අභූත රූපී නාටක දැක තිබෙනවා ලෝකේම, ලංකාවේ වුණත් අපි එහෙම අභූත රූපීව ලෝකයේ දකින නාටක, නාට්‍ය, ඩ්‍රාමාස් දැකලා තියෙනවා. හැබැයි මේ සිනමාවට මේ අභූත රූපය, අභූත කියලා කියන්නත් බෑ, ඒක මේ ඊට වඩා වෙනස් අර්ථයකින්, ඒ අයිරොනිකල් අයිඩියා එකකින් සිනමාත්මකව දකින්න. දැන් ඔය බර්ග්මාන් ලගේ සයිලන්ට් වගේ ෆිල්ම්ස් වල, ත්‍රූ ග්ලාස් ඩාක්ලි වගේ චිත්‍රපටවල අපි මේ අයිරණි එක දැක්කා. ඒක සිංහල සිනමාවට පරිවර්තනය වුණා නැත්තේ නොවෙයි, ඉතාම සුළුවෙන් තැන් 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 වලින්. ඒ නිසා ජගත් මනුවරණ තමන්ගේ සිනමා කණ්ඩායම නළු නිළියන් තාක්ෂණික ෆිල්ම් සියල්ල එකතු කරගෙන මෙන්න මේ සිනමාත්මක අයිරණිය, අපි දැන් කියන්නේ ඒකට ඩ්‍රැමැටික් අයිරණිය කියලා, ඒක සිනමාත්මක අයිරණියක් බවට පත් කරන්න මුල සිට අගට ඒක පරිපාලනය කරන්න, ඒ අයිරණියේ තත්වයන් එලෙසම ආරක්ෂා කරගන්න විශාල වෙහෙසක් දරලා තියෙනවා. ඒ වෙහෙස මේ චිත්‍රපටේ පුරා පෙනෙනවා. ඒ නිසා මම හිතනවා අර තරුණ සිනමාව කියලා ලඝු කරන්නට බැරි, තරුණ සිනමාව කියලා මේ තරුණයාගේ සිනමාව කියලා මේ ආධුනික මට්ටමකට ලඝු කරන්නට බැරි, තාම ගැඹුරු හික්මුණු චිත්‍රපට කලාවක් මේ අයිරොනිකල් සිනමාව තුළ මේ චිත්‍රපටයෙන් ජගත් මනුවරණ ඉදිරිපත් කරනවා කියලා ඉතාම සන්තෝෂෙන්, සතුටු සිතින්, සුභවාදීව කියන්න පුළුවන්. Subscribe now.